ශ්‍රී ලංකේ සංවර්ධන නව දිශාන තීරු වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයෙන් ලැබෙන දායකත්වය විමසා බලන ITN ව්‍යාපාරික පුවත්. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයට වසර 19ක් පිරීම නිමිත්තෙන් JF Insurance Brokers ආයතනය නිර්මාණශීලීත්වයෙන් Fair First රක්ෂණ සමාගම සහ සනස රක්ෂණ සමාගම සමග ඒකාබද්ධව ලබා දුන් රක්ෂණ ඔප්පුවක් පසුගිය දිනක JF Insurance Brokers ආයතන පරිශ්‍රයේදී එම සංගමයට පිරිනමන්නට යෙදුණි. මෙම රක්ෂණ ඔප්පුව දැරිය හැකි අඩුමිලකට ප්‍රතිලාභ රැසක් සහිතව එම සංගමයට පිරිනැමීමට හේතුපාදක වූයේ ළමා පරපුර වෙනුවෙන් ඉමහත් සේවාවක් සඳහා ඔවුන් විසින් දායකත්වයක් ලබා දෙන නිසායි. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමේ සමාජික මහතුන්, රියදුරු මහතුන්, පාලිකාවන් හා අනුබද්ධ සියලුම අය සඳහා මෙම රක්ෂණ ඔප්පුව වළංගු වන බව වාර්තා වෙයි. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ 38වන වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගිය දිනක කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. මෙවර ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පැවැත්වූයේ ගරු නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන හා පර්යේෂණ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරම්භිපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ සැසිවාර දෙකකින් පැවැත්වූ අතර එම සැසිවාරයන්හි මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේද ගරු රාජ්‍ය අමාත්‍යවරිය විසිනි. වසරකදී ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය විවිධ ව්‍යාපාර අංශයන්හි දහදහසකට වැඩි පිරිසක් පුහුණු කරයි. මෙම වසරේදී කළමනාකරන තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි යන ශාස්ත්‍රයන්හි සිසුන් දහසකට අධික පිරිසකට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා කුරුණෑගල, මහනුවර, ගාල්ල සහ මාතර මණ්ඩප ජාලයේ එකතුවක් තුළින් පිරිනමනු ලබන අතර එය ඩිප්ලෝමා ධාරීන්ව ස්වකීය ජීවිතයේ වැදගත් සංදිස්ථානයක් වනු නිසැකයි. NIBM යනුවෙන් වඩාත් ප්‍රචලිත ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර අධ්‍යාපන ආයතනයක්. ඒ පුවත් සමගන දවසේදී අපි ව්‍යාපාරික පුවත් තුළින් සමගන සූදානම්. එළබෙන සතුදා දවසේදී මුණ ගැහුණු ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග සුබ රාත්‍රි.